ಚತಾರಿಗೆ ಸಮಯ ತುಂಬಿ ನಿರ್ದಾಮೆನ ಹೆಕ್ಕಿರೇಮ ಪಿಪಾಸೆ ಮನುಷ್ಯಗೆ ಪಿಪಾಸೆ ಮೊಣ ತರಂಗ್ ಗ್ಯಾಂಬುರು ಅವಶ್ಯತ ಆಗಿ ಶಾರೀರಿಕ ಪಿಪಾಸೆ ವಾಗೇಮ ಇಟತ್ ವಡ ಆತ್ಮಿಕ ಪಿಪಾಸೆ ಆಮೋಸ್ ಅಟೆ ಕೊಲಾಹಿ ಕಥಾ ಕಲಕ್ಯನ ಎ ಪಿಪಾಸೆ ಭೀಮ ಸಂಧಾನವ ಎ ಸಾಗಿ ನಖ್ಯಾಮ ಸಂಧಾನವ ದೇವನಾಸಗೆ ವಚನೆಯ ಸಂಧಾಹ ಕೇಳ ಮಗಾದ್ರೆ ಪ್ರೇಮಾಂತೇನಿ ಎ ಸ್ವಾಮಿ ನಹಾಸೆ ಕೆರೆಹಿ ಅತಿವನ ಪಿಪಾಸೆ ವೆನ ಕಿಸಿಕೆ ನಿಗ್ಗೆ ಪುರವನ್ನ ಬೇ ಈಗ ಸಾಯಿ ಅಭಿ ಮನೋವಿದ್ಯಾವೇ ಒಪ್ಪು ಕಲ್ಲ ತಿನ ಅಭಿರಹಾಸಕ್ ಪಿಲಿಮಂದ ಅತಿವನ ಪಿಪಾಸೆ ಈಗ ಸಾಂತ ಅಗಸ್ತನ ಮನಿತಮಾಕಿಯನ್ ಮಮ್ಮ ಲೋಕೆ ಮಕೀಟಿಯ ಸ್ವಾಮಿ ನಹಾಸೆ ಮಾವ ಸಂತರ್ಪಣೆ ಕರ್ಣತುರು ಮಮ್ಮ ಸಂತರ್ಪಣೆ ವೆನೆ ನೇ ಲೋಕೆ ಪಹಾಸಟ ಲೋಕೆ ವಿಂದನೆ ತೃಪ್ತಿ ರಬಾಬೋ ಸಂತರ್ಪಣೆ ಕರಾನ್ನ ಅಭಿ ದಾಕಿನ ಪುರಾಣ ಗಿವಿಸು ಮೇ ಮಗೆ ಪ್ರೇಮಾಂತೇನಿ ಏ ಇಸ್ರಾಯೇಲ್ ಜನತಾ ಪಾಲು ಕರೆ ಹರ ಅರ್ಗನ ಯಾನ මේ 40 දවසේ අපිත් ඒ පාලු කරගෙන ඉන්නේ. ඒ පාලු කරේ ඒදි තමයි තිබහ දැනෙන්නේ. වහල් කමේ හරි මොනෝ හරි ජරා වතුර හරි බීලා හිටියත් ඉන්නේ නැද්ද? ඒක විපාසයේ අඳුර ගන්න. පාලු කරේ විපාසයේ ඉන්නේ නැද්ද තමයි මොසස්ට ගල් ගාලා මරන්න හදන්නේ. මැසිවිලි කියන්නේ කෑ ගන්න විනාශ කරන මේ මෙරිබ මස්සා තද හිතක් ඇති තැන. ඔබගේ මගේ ජීවිතේ ওই පිපාසාවත් එක්ක ඔබගේ මගේ අතාරතේ එදියට එනවා. ඒ උනාසේ කයි කියන්නේ හෝරේ පර්වතේ මොසස්ට සරඩිය අරගෙන තට්ටු කරන්න එතනින් ජලය එනවා ලක්ෂ 6කට වඩා ප්‍රමාණයක් ස්වාමීන් වහන්සේ අවුරුදු 40ක් බලාගන්නේ ඒ ජලයෙන් මගේ ප්‍රමාණතේ. ତର ඔබව පුරවන්න පුළුවන් උනාසේ විතරයි. දැන් අද අපි දකින සම්ෘතානස්ත්‍රය. අය එන්නේ මද්දාහනේ. අයි මද්දාහනේ එන්නේ එච්චර අවකාශකේ කරකශක වෙත තැනක මද්දාහනේ ගමන් යන්නේ නැති තැනක අය එන්නේ ඇගේ ජීවිතේ හංග ගන්න අනිත් අයගේ. මම ප්‍රමාණතේ අය එතන එන වෙලාවේ ජේසු හරියට මේ වෙලාව ඒ වෙලාවේ එතන තනි වෙන්නේ. ගෝලයන් වේවල අය සඳහා උනහසෙ මුළු සමාරිය හරහා යන තීරණය කරන අය සඳහා එක පෞද්ගලික ආදරයක් අයගේ පිපාසය සන්තර්පණය කරන්නේ පුරාණේ ලක්ෂ 6ක බලාගත්තා වගේම තමයි මේ එක පුද්ගලයා බලාගන්න එක නවගියසුමේ උනහසෙ එක එක පුද්ගලයාට අවධානය දෙන්න සකේස්ගේ ගෙදර නතර වෙන්නේ පස්සෙන් ආව මුළු රැළ මනාත කරලා රැළෙන් වැඩක් නැහැ උනහසට උනහසට නැති වෙච්ච එකන උනහසෙ එතන නතර වෙලා කියනවා මට වතුර ටිකක් දෙන්න අතන මේක ව්‍යංගයෙන් කතා කරන තැන ජේසුස්ගේ මේ වතුරෝනේ ඇයි තිබහ හරියට පිලිප්ගෙන් අහනවා වගේ පිලිප් ජොම් 6 අපි මෙපපන ප්‍රමාණයකට කැම දෙන්නේ කොහෙන්ද කියලා පිලිප්ගෙන් අහන්නේ විමසන්න මොකද මන්ද උන්වහන්සේ මොකද්ද කරන්න කියලා උන්වහන්සේ දැනගෙන හිටියා කියලා වචන කියනවා එතන ඔබවහන්සේ ඔබගෙන් අයි ජාම් ජොම් ජාකොබ්ගෙන් උන්වහන්සේ යන ජොම් තමගේ පළවෙනි පරිච්ඡේදය ආපස්ස හැරලා ඔබ මොනවද හොයන්නේ ඒ වචනය ඇත්තටම ජොම් තමගේ විශේෂ ලස්සනට මේකේ සංක්ෂිප්ත කරනවා ඔබ ඇත්තටම මොනවද හොයන්නේ ඇයිගෙන් අහන්නේ තේක ඔබ මොනවද හොයන්නේ ජීවිතේ මොකද්ද හොයනවා පිරිමි පහක් එක්ක ඉඳලා දෙන්නේ 6 වෙනි අයත් සම්පෘෂ්‍යා නෙමේ වැරදි බැඳීම ඇය හංගෙන්නේ මද්දාන 12 වෙනි මේ පෞකාර ජීවිතේ හංග ගන්න මිනිස්සුගෙන් අහක් වෙලා ඉන්න එච්චර අවකාශකේ අට්ටකුණා වුණත් කරකශක වුණත් කමක් නැහැ ජීවිතේ ඇත්ත ගනුදෙනු කරන්නේ නැතුව මගේ ප්‍රේමාන්තනි ස්වාමීන් වහන්සේ කියනවා අතන මේ ඇය අහනවා ඔබත් අත මොන ගනුදෙනුවක්ද ජේසු මේ වෙනකොට සමාජීය මට්ටමින් බාධා දෙකක් තා බාධා දෙකක් හදනවා එකක් තමයි පිරිමි කෙනෙක් පුරුෂාධිපත්‍ය තිබ්බ සමාජයක දේවස්ථානයේ කාන්තාවන්ට එන්න බෑ පිරිමි නමස්කාර කරන තැනට පුරුෂාධිපත්‍ය තිබ්බ තැනක ජුදා ගුරුවරයෙක් රබ්බි කෙනෙක් තනියම තනිපංගලමේ කාන්තාවක කතා කරන්නේ නැහැ එහෙනම් ජේසු කතා කරනවා කඩනවා මේ බාධා ඒ සීමාව කඩනවා ඊට පස්සේ ජුදා ජාතික සමාරියෙක් එක්ක කතා කරන්නේ නැහැ සතවර්ෂ 6කට විතර ඉස්සලා කලින් ඉඳන්ම අසිරියාව උත්තර රාජ්‍ය යටත් කරගත්තයින් පස්සේ එතන ප්‍රධාන නගරේ උනේ සමාරිය. සමාරිය උත්තර රාජ්‍ය යටත් කරගෙන මොකද වෙන්නේ? අසිරියාවේ මිනිස්සු මොකද වෙන්නේ? සිරියා සමාවෙන් සිරියාවේ මිනිස්සු එතනදී සිරියන් ජාතිකයන්ව මිශ්‍ර කරනවා. ඒතර ජුදා ජාතිකයෝ දක්ෂිණ රාජ්‍ය අය විශ්ව හිතුවේ එයාලා අපිරිසිදු ජනතාවක්. ඒතර එයාලා අතර නමස්කාරයක් නැහැ. ජුදාව සමාරිය තම ප්‍රධාන වෙන්නේ පහළ දක්ෂිණ රාජ්‍ය ජුදාව ජෙරුසලම් මාලිගාවේ තිබුණේ එතන. ඒතර ජුදා ජාතික එතන නමස්කාර කරන්නේ සමාර ජාතික ඒ සමරජානවරු ඔවුන්ගේ කන්දක නමස්කාර කරන්නේ. මේ බාධා මේ වෛරය කාලයක් ඉඳන් තිබුණා. ජේසු මේකත් කඩනවා සමෘතානුස්සතියකට කතා කරලා. ඇත්තටම ඇය තමයි මුල්ම කෙනා ජේසු කෙලින්ම මම මෙසියස් කියලා කතා කරලා කියන. ඒක ගැඹුරු අනාවරණයක් මගේ ප්‍රේමාතේනේ. ඒතර එතනදී ජේසු කියනවා ඔය වතුර ඔය ඇහන ඔබට කඹයක් නැහැ. බාල්දියක් නැහැ. කොහොමද වතුර දැන් ජාකුට බඩ උතුම්ද? සබවින් මුතු. ජේසු කියන ඔය ලින්දෙන් වතුර බොනායට ආයිති බහ වෙනවා. මේ ජේසු කතා කරන්නේ ලින්ද නෙමෙයි. ඇගේ ජීවිත අවශ්‍යතාවයත් එක්ක. මම ආදර ප්‍රේමාන්තිනේ ඔබගේ මගේ ජීවිතේ තෘප්තිමත් කරන්න කාටවත් බෑ උන්වහන්සේ විතරයි. මේ ලෝකේ තලෙන් තෘප්තිමත් කරගද්දී අපි තවත් අනාථ වෙනවා, තිබහ වෙනවා, තහෙට්ටු වෙනවා. අපි අසහනයට යනවා.
එක ජෙසු උන්වහන්සේ කතා කරලා කියන්නේ යසාය 55 පළවෙනි වගන්තියේ පිපාස ඇති සියල්ල නෙමෙයි අලදල වෙත පැමිණෙන්න එන්න අරගන්න බලඳන නොමිලේම ගන්න. කෑමක් නොවන දෙයට වෙහෙසවන්නේ කුමකටද? ආහාරය තෘප්තිය නොදෙන දෙයට මුදල් ගෙවන්නේ මන්ද? මගේ මාහට සවන් දී හොඳම ආහාරය වළඳ තෘප්තිමත් වන්න. ඒ වාසයට විතර ඔබ තෘප්තිමත් කරන්න පුළුවන්. අනිත්‍යව ඔබ තේට්ටු කරනවා, කඩේ යවනවා, රස්ති ආදු කරනවා. පුද්ගලයන්ට බෑ, දේවල් වලට බෑ ඔබ පුරවන්න. ඉතින් මේ පිපාසාවත් එක්ක ඔබම යක කඩේ අරගෙන යනවා. මේකයි සම්ප්‍රදානයේ වෙච්ච සිටට වෙච්ච දේ. ජේසු ඒ කෙනාව හොයාගෙන ඇවිල්ලා කියනවා. නමුත් මාදින වතුර බොන කෙනා තුළින් ජීවන ජල ධාරා එනවා කියලා. මාදින වතුර මාහට සවන් දී හොඳම ආහාරය වළඳා තෘප්තිමත් වන්න. වචනේ ආහාරය. නාසිකයි සාතන් කියන්නේ මිනිසා කෑමෙන් පමණක් ජීවත් වන්නේ නැහැ. මගේ තාත්තගේ මුවින්නික් මොන සෑම වචනයකින්ම. මගේ ආදර ප්‍රේමවන්තිනි මේ වචනේ අහන අයගේ ජීවිතය පිරෙන්න පටන් ගන්නවා. ඒක පිරෙන්න පටන් ගන්නවා. ඒ පියවරෙන් පියවර මුලින්ම මහතානනි මුලින්ම ජුදා ජාතිකයෙක් කියලා කතා කරනවා. දෙවෙනිය මහතානනි කතා කරනවා. ඊට පස්සේ ගුරුදේවේනි කතා ගුරුවරයා ගුරුදේවේනි කියනවා. ඊට පස්සේ දිවසිවරයාණන් කියනවා. අවසානයේ ගැලුම් කාර්යයන්නේ. මේ පියවරෙන් පියවර අය අයිති කර ගන්න තැනක්. ඇගේ බාල්දිය දාලා යනවා මගේ ප්‍රමාදේ. ඇයි බාල්දිය දාලා යන්නේ? මෙච්චර කල් පුරවගත්ත විදිය නෙමෙයි දැන් පුරන්න යන්නේ. ඇදුවලා ගිහලා මුළු ගමේම මිනිස්සුන්ව ජේසු ගාවට එක්කන් යනවා. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ මගේ වතුර බොන අය තුලින් ජීවන ජල දහරා එනවා. මොකක්ද මේ වතුර? පුරාණේ පර්වතයෙන් ජලය ගත්ත ස්වාමීන් වහන්සේ අද ඒ පර්වතය වෙන්නේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මගේ පර්වතය කියලා ගීතාවලි කියන්නේ ඒකයි. ඒ පර්වතය හොරෙබ් නෙමේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කියන පර්වතයෙන් උන්වහන්සේ ජලයයි රුධිරයයි ගලන සලස්වා වගේ. දලක්ෂ හයක් බලාගත්තේ ආදරය. අද මුළු මනුෂ්‍ය සංහතියෙන් බලා ගන්නවා. ඒ සරටිය වෙන්නේ කුරුසයයි පර්වතය වෙන්නේ උන්වහන්සේ ගලන ජල දහරාව ශුද්ධාත්මයන් වහන්සේ. ඒක උන්වහන්සේ ජෝම්තුමාගේ 7 වෙනි පරිච්ඡේද 37 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ මංගල්‍යය අවසානයේ උන්වහන්සේ නැගිටලා කියනවා යමෙක් පාපසිප පිපාසෙන් සිටිනම් ඔහු මා වෙත පැමිණ පානය කරේවා එන්නේ පර්වතයට. ඔහු තුලින් මා කරේ පානය කරන තැනත්තා තුලින් ජීවන ජල දහරා ගලන්නේ. ඔබ පුරවන්න පුළුවන් ශුද්ධාත්මයන් විතරයි. ඒගොල්ලෝ අපි දකින්නේ අද දෙවෙනි කී මේ රෝම 5 වෙනි පරිච්ඡේද 5 වෙනි වගන්තිය කතා කරලා කියනවා. ඒ බඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශ්‍රද්ධාත්මයන දේව ප්‍රේමයෙන් අපේ හදවත් පුරවනවා. ඇගේ ජීවිත පිරිලා මෙච්චර පිරිමි ගොඩක් එක හිටියත් පුරවන්න බැරි තැනක ජේසු ආය පුරවලා. ඒ මහා ප්‍රීතියකින් කෑ ගහලා කියන මිනිස්සුන් අහක් කරපය දැන් කියලා මගේ ජීවිතය ගැන ඔක්කොම කියපු කෙනෙක්. මෙච්චර කල අනිත් අය කසුකසු ගහපු කෙනෙක් උනාසෙ එළියට ගන්නවා. ඒ පාපේ එළියට අරගෙන කියලා ඒ ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒකයි මේ වචනේ තේරුම. ඒ ආදරය තමයි ඔබ කඩන්නේ. ඔබගේ ජීවිතේ ප්‍රෝඩාව කඩලා ඔබ ජීවිතේ පුරවන්නේ. මේ ආදර ප්‍රමාන්තනේ එතන ජනතාව ගොඩාක් කෙනා දුවගෙන. ඒක උනාස කතා කරලා කියන්නේ ඔබ මේ කන්දේ නමස්කාර කරනවා අපි ජෙරුසලමේ නමස්කාර කරනවා. හැබැයි ඒ කන්දේවත් ජෙරුසලමේවත් නමස්කාර නොකරන කාලයක් වෙනවා ආත්මානුභාවය තුළ. ඒක කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්ති කියන්නේ 19 කියන්නේ ඔබ ශ්‍රද්ධාත්මකගේ මන්දිරේ ඔබ තුලින් ජීවන දල දහරා එන්නේ. ඒකම තමයි 1 කොරින්තිය 3 16 කතා කරලා කියන්නේ ඔබ දෙවෙනස්ගේ මන්දිර ශ්‍රද්ධාත්මකගේ මන්දිර බව දන්නවාද කියලා. ඔබ තුල වැඩ සින ශ්‍රද්ධාත්මනෝ. තුල එළියෙන් පුරව ගන්න ඔබගේ ඇතුලෙන් ඒ මහා පුරවණ අධ්‍යක්ීම. ඒ පර්වතයේ ඇතුලෙන් ජල දහරා එන්නේ. මේ ආදර ප්‍රමාන්තෙනි මේ තන අල්ල ගන්න. අද ස්වාමිනාසේ ඔබට ආරාධනා කරන්නේ. ඔබගේ පිපාසාව අවශ්‍යතාවය ඒ තනදී ස්වාමිනවහන්සේ ගාවටම යන්න. උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ ඔබගේ ජීවිතේ පුරවන්න. මගේ ප්‍රමාන්තෙනි ඒ පුරවන තැන ඔබගේ ජීවිතේ තුලින් ජීවන ජල දහරා ගලන අත්දැකීමක් වෙනවා. ඒකයි ඇයගේ ජීවිතේ පිරෙන්නේ. අවසානයේ හරි ලස්සනට කියනවා ඒ මුළු ජනතාවම ඇවිල්ලා චෙස් ගාවට ආවේ ඇය කියපු වචනෙට කියලා. පස්සේ ඇයට කතා කරලා කියනවා තවදුරටත් අපි විශ්වාස කරන්නේ ඔයා කිව්ව හින්දා නෙමෙයි. අපිම අහලා අත්දැක්ක නිසා. සමිඳුන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. ඔබගේ ජීවිතේ ජේසුව ඔබ පර්සනලි පෞද්ගලිකව අල්ලගන්නම වෙනවා අයිති කරගන්න ඕනේ. මේ ආගමන කාලයේ තුන්වෙනි සතිය. මේ චතාරික කාලයේ තුන්වෙනි සතිය. තුන්වෙනි සතියේ ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා මේ පාලුකරේ ඔබගේ පිපාසාව අඳුරගන්න. ඒ පිපාසාව අඳුරගෙන ඒත් පිපාසාවත් එක්ක ඔබ කඩේ ගිය තැන්, ඔබ රස්තිය ආදු වෙච්ච තැන්, පුද්ගලංගා වැටිච්ච තැන් තෝ අඳුරගෙන. ඔක්කොම සමාවිලල ජේසු ගාව නතර වෙන්න. ඔබට දැනේ උන්වහන්සේට පුළුවන් විතරයි ඔබ පුරවන්න පුළුවන්. ඒ පිපාසාව වාසනාවක්. මොකද ඒ පිපාසාව තමයි ඔබ ස්වාමීන් වහන්සේ ගාවට අරගෙන යන්නේ. මගේ ආදර ප්‍රමාන්තනේ
එක ලිඳක් නෙමෙයි. ඒක උල්පතක්. දවස ගානේ අලුත් වෙන්න ඕන අත්දැකීමක්. ලිඳක වතුර හැමදාම එතනයි. නමුත් ඊට වඩා උල්පතක ගලන ජල ධාරාවට නතු වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඔබත් ජීවන උල්පතක් වෙන්න. ජේසුගේ ආදරෙන් පිරීලා ඒ ආදරය ලෝකෙට අරගෙන යන්න. ඔබ උල්පතක් වෙන්න. ස්වාමීන් වහන්සේ මේ වචනේ හරහා ආරාධනා කරනවා. ආමෙන්. ජේසු පිළයි.